ගේදුර ගෙවත්ත නිවස අවට වටපිටාව අපට නිතර ඇස ගැටෙන අප වැඩි කලක් ජීවත් වන ස්ථාන අතර ප්‍රධානයි. මේ ස්ථාන වඩාත් ක්‍රමවත්ව ප්‍රියමනාපව අපට තබාගත හැකිනම් වඩාත් සතුටෙන් ජීවත් වන්නට අපට හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදිහට තමන්ගේ නිවසත් නිවස අවට ගෙවත්තත් පිළියෙල කරගත් කාන්තාවන් දෙදෙනෙක් අපිට හමු වෙනවාද? ඒ මහනුවර වත්තේගම උඩුරාවන ග්‍රාමයෙන්. අපි මේ ගෙවත්ත පටන් ගත්තේ මේ අලුතෙන් ඉඳලා නෙමෙයි, දැන් අවුරුදු දෙක තුනක් විතර වෙනවා. මගේ මායි මගේ අක්කයි තමයි මේ ගෙවත්ත ආරම්භ කරන්න පටන් ගත්තේ. පස්සේ මතකද මගේ මල්ලි කෙනෙක් හිටියා මන්ද මානසික තත්ත්වේ. ඉතින් අපි යාට ගොඩාක් ආදරේ, යා රැක බලාගත්තේ අපි අක්කයි මායි. අපිට ඉතින් හිතුණා මේ මිදුර නිකන් ඉන්න තියාගෙන එකේ තේරුමක් නැහැනේ. අපි ගොඩක් මල් හදලා තිබුණේ. ඉතින් මේ මල් වල ඉමුත් අපිට ආදායමක් කියන්නෙත් නැහැනේ. පස්සේ මතකනේ අපි මතකනේ එළු හදන්න පටන් ගත්තා. ඒ අතරේ අර අපි මේ කුපනිස මිස් ඇවිල්ලා කිව්වා අපි ගෙවත්තක් හදමු කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නයි තුන් දෙනා එකතු වෙලා අපි මේ ගෙවත්ත හැදුවා. ඒ අතරේදී අර මල්ලිත් අය හිටපු මානසික මට්ටමෙන් ඉහළ ගිහිල්ලා දැන් මල්ලිත් අන්තිමේ දැන් කොහොමරි මල්ලි හොඳ තත්ත්වයක ඉන්නවා. ඇවිදින්නට අම්ම නැතිවෙකට ඇවිදින්නත් බැහැ මල්ලි ගොඩක්. ඉතින් අවුරුදු 35ක් වෙනකම් මල්ලි ජීවත්. පස්සේ මතකන්නේ හදිසියෙන් මල්ලි නැති වුණා. ඒක ඇත්තටම අපිට දරා ගන්න බැරි දුකක් වුණේ. පස්සේ ඉතින් අපි ගෙවත් වගා වුණත් මේ ඈත් වෙලා තමයි හිටියේ. පස්සේ මතකන්නේ අපි මේ කෘෂි උපනිස මිස් කිව්වා දැන් ඉතින් දුක් කියලා වැඩක් නැහැනේ, අපි මේක ආයෙත් පටන් ගමු කියලා. ඒ අතරේ අපි නවරත්න මහත්තයා කෘෂි ප්‍රදේශක මහත්තයත් අපිට ගොඩක් උදව් කරනවා. මොකද මගදී දැක්කහමත් මේ තොරතුරු අහලා ඉතින් මේ ඇට පැකට්යක් හිම ළඟ තිබුත් හිම ළඟ මේක හදන්න කියලා අපිට දෙනවා. ඒ වගේ ඉතින් අපිට ගොඩාක් සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ වගේම තමයි තාක්ෂණික ප්‍රදේශත් අපිට දෙනවා මේ විදිහ කරේත් හොඳයි කියලා. ඉතින් අපි ඒ විදිහ අරගෙන දැන් ඇත්තටම අපි ගෙවත්තේ කොහොමයි මේ ඇඹරලා ගහකින් මාස පහකින් අපි ගෙඩිපල ගන්නවා. ඒ විදිහම මේ මිරිසුත් කොහෙවත් නැති මිරිස් හිම තමයි අපි ගෙදරත් හිම තියෙන්නේ. මේක ඇත්තටම ගමේවත් නැතුව ඇති. ඉතින් ඒ තත්ත්වෙට අපි දැන් ගෙවත්තේ යනවා තියෙන්නේ. යමකට ඇති කැමැත්ත හා ඒ කෙරෙහි ඇති උනන්දුව තුළ එහි සාර්ථක බවට ළඟාවීමේ රහස සැඟවී තිබෙනවා. වඩාත් ඵලදායී ගෙවත්තක් නිර්මාණය කර ගැනීමෙහිලා මේ දිරිය කතුන් වඩාත් උද්‍යෝගීමත්ව ක්‍රියා කරනවා. මෙහෙ නෑ කියන්ට වගාවක් නෑ. ඇත්තටම එළවලු ටික ඔක්කොම තියෙනවා. එතකොට මේ කුළුබඩු තියෙනවා, පළතුරු වගාව තියෙනවා. සිතට සතුටත් ගතට ව්‍යායාමයක් ලැබෙන ගෙවතු වගාව අතට ආදායමක් ගෙනෙනවා. ඒ බව මේ කාන්තාවන් තම ගෙවත්ත තුළින් තහවුරු කරනවා. තම ගෙවත්තේ නිෂ්පාදන අගේ වැඩි කිරීම තුළින් ඉහළ ආදායමක් ඔවුන් ලබා ගන්නවා. මේ දැන් කොහෙවත් නෑ ඩ්‍රැගන් ෆෘට් මේ මිදි මගේ. අපි දැන් බැලේ අවුරුද්දේ මිදිත් පල ගත්තා. ඒක ඇත්තටම මේ අර මේ කෘෂිකම්ම නෝනත් ඉතින් පුදුම වෙනවා මේ ඉක්මනින් ගෙඩි පල ගත්තා කියලා. ඉතින් ඒක දැන් කප්පාදු කරන්නට වගේ දේවල් අපිට තාක්ෂණික ප්‍රදෙස් දෙන්නේ අපේ මේ නවරත්න මහත්තයා, උපදේශක මහත්තයා. ඉතින් අපි දැන් ඒ තත්ත්වයට ගියාම අපි දැන් ඇත්තටම ඒ මහතෙක් පොදෙස් මේ අරගෙන සාධිකා එහෙම ගොඩාක් මේ කාණු කපලා එහෙම දැන් සාධිකවත්තත් අපි වත්තේ සාධිකා ගොඩක් තියෙන්නේ. ඒ වහිම දැන් ඇත්තටම අපි හොඳට මේ හරි ගස්සඟල තියෙන්නේ. ඉතින් දැන් අපිට හොඳ ආදායමක් ලැබෙනවා. ඉතින් දැන් මායි මගේ අක්කයි මහත්තයා ඉන්නවා. අපි තුන්දෙනාම ඉතින් ජීවත් වෙන්නේ දැන් ඇත්තටම මේ අපි මේ වගා කරන දේවල් වලින්. ඒ වගේම තමයි අපි දැන් සුළු පරිමාණේ අපේ වත්තේම ගන්න කහ මිරිස් එහෙම එකහු කරලා අපි සුළු පරිමාණේ කර්මාන්තයක් කරනවා. මේ මිරිස් කහයම වෙළඳපොළට දානවා. ඉතා සාර්ථකව කෘෂිකාර්මිකව ඒත් එක්කම සත්ව පාලනය කර්මාන්ත යන අංග තුනෙන්ම සමන්විත එක ගෙවත්තක් මේක. ඊට අමතරව විශේෂම දේ තමයි මේ ගෙවත්ත අපි උත්සාහ කරන්නේ තාක්ෂණිකව පළ නොදරන ගස් බවට පත් කරන්න. එහෙම වුණොත් ඇත්තටම ජමන අරංගත්තත්, දොඩම් ගත්තත්, අලිපේර ගත්තත්, අඹ ගත්තත් ඒ වගේ ආලෝක තත්ත්වය, රෝගී ශාක ඒත් එක්කම වෙනත් කරුණු නිසා පළද නොදරන තත්ත්වය තියෙනවා. ඉතින් ඒ ගෙවත්තක තියෙන ඵලදායිතාවය වැඩි වෙන්න, ඒ ගෙවත්තේ තියෙන අවශ්‍යතාවයේ පළතුරු වෙන්න පුළුවන්, ඒ පළතුරු ටික ලබා ගන්න අපි පුහුණු කිරීම, කප්පාදු කිරීම වගේ දේවල් අපේ ගෙවතු සියල්ලටම කරගෙන යනවා. සමගියෙන් Tamange නිවසවට පරිසරය බවභෝග වලින් පරිපූර්ණ කරගින.
තමන්ගේ කාලය ඉතාම ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන ජීවත් වෙනවා. තමන්ගේ අත්දැකීමෙන් හා නිලධාරීන්ගෙන් ලබන දැනුම අසල්වාසීන් සමග බෙදා හදාගන්නටත් ඔවුන් කැමතියි. සෙල්ලම් අපි සාමාන්‍ය වගේ වැඩ කරේ, අපි කෑමට වගේ ඉඳලා ප්‍රයෝජනට කරේ. පස්සේ මේ අපිට ටිකක් වැඩි මේ වැඩි ජීවණයක් يعني කඩෙන් ගන්න දෙයක් ඕනේ නැති නිසා අපි වැඩි වැඩියෙන්ම මේ වත්තේ වගා කරේ, ගේ වටේට වගා කරා.